බැලුවම එන ප්‍රමාණය වැඩිවීම තවදුරටත් දැන් ඔය පැත්තෙන් ඩොක්ටර් කිව්ව විදිහට හරි වටිනවා. ප්‍රජාව ඒ පිළිබඳව උනන්දු වෙලා සෞඛ්‍ය අංශ වෙත යොමු වීම. හැබැයි තව ගැටලුවක් තියෙනවා. මේ දත් දිරා යාමට ප්‍රධාන සාධකය වෙන්නේ එනමලය, කියන්නේ දිරාපත් වීම නේද? ඒ එනමලය දිරාපත් වෙන්නේ රස්නෙන් කෑම, එහෙම නැත්නම් තේබීම, ඒ වගේ දේවල් වලින් වෙනවද? ඊළඟට දැන් සෞඛ්‍ය අංශ බොහෝ වෙලාවට කියන්නේ බත් වැඩිය කන්න එපා, මස් මාළු කන්න. ඒතකොට ඇත්තටම දැන් මස් මාළු කනකොට දත් අස්සේ මස් මාළු මේ රැඳෙන ගතියකුත් තියෙනවා. ඉතින් ඒක අර ඉවත් කිරීමේ ගුණය, ඒ ගැන ප්‍රජාවට දැනුවත් වීමත් පොඩි ගැටලු සහගතයි කියලා හිතන සුළුයි. මොකද ඒවෙන් විසබීජ ඇති වෙලා ඒ දත් නරක් වීමට ඇති වෙන මේ ගැටලුවක් නේද? හොඳින් කියපු මේ රස්නේ දේවල් එහෙම ගැනීමෙන් නම් දත් දිරායම හෝ එනමලේ හානි වීමක් වෙන්නේ නැහැ. මේක ඒක වෙනමලේ හානි වෙන්නේ අර කලින් මේ ශානිගවයි දුන්නේ කිව්වා වගේ සී නිසා ඇලර්ජි පිටසයි ආහාර ගත්තම ඒව මත බැක්ටීරියා ක්‍රියා කරලා එනමලේ වෙනුපුරදී ඒක හැදීමෙන් තමයි දත් දිරායමේ කුහර ඇති වෙන්නේ. ඉතින් මේ ඔය කියන ආකාරයට එහෙම එහෙම වෙන්න හැකියාවක් නැහැ. ඊළඟට මේ පෝෂණ උපදෙසක් විදියට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීම හොඳයි. ඔය කියන අතර දත් අතර රැඳින එකක් තියෙනවා ගැටලුවක්. ඉතින් අපි දත් අතර පිස්සු කිරීම දත් මැදීමේදී වැඩියෙන් අවධානය යොමු කරනවා. දැන් මේ ඩෙන්ටල් ෆ්ලොස් කියලා ජාතියක් තියෙනවා. දත් අතර වැඩිපුර පිස්සු කරන්න දැන් ඒකට අපි අවධානය යොමු කරනවා ජනතාවගේ. ඩෙන්ටල් ෆ්ලොස් කියලා දත් අතර නූල් වර්ගයක් තියෙනවා. ඒක අපිට ෆාමසි වල ගන්න තියෙනවා. දත් අතර පිස්සු කරන්න පුළුවන්. ඉතින් අපි සියලු දේ දිනු විය යුතුයි නැත්නම් මේ අලුත් දේ වෙත යොමු විය යුතුයි. මොකද ඔබතුමා කිව්වා වගේ කලින් දත් මැද්දේ අපි අඟුරු පාවිච්චි කරලා නැහැ. ලුණු වැලි පාවිච්චි කරලා නැහැ. නමුත් දැන් අදට ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි අපේ පැරණන්ගේ දත් හොඳට රැකිලා තියෙනවා. සංඛ්‍යාලේකන වලින් පෙන්නන්න නෑ. කොහොමද කියන්න අපි දන්නේ නෑ.